प्रसिद्ध अन्वर्थ नामयन कंगवेना राइनोसेरस विल्दहसेरट फिनलैंड प्रशे अयोमय कत आइफर कुलुन के जीबी रुसियावे रहस ओत्तु सेवय चले एपिया मिसिसिपी गंग सदाकालिक नुवर रोम नगरय पेरदिग दोरटुव सिंगापुरुव अराबिकरे उदातरुव गमाल अब्दुल नसार मेदियम रये हिरु नेगिन रट नोवे यूरोपी दोरटुव इस्तानबुल नोहत कॉन्स्टांटिनोपलय अटलांटिक सागरे मुतुवेटय क्यूबाव भारतीय शेक्सपियर रवींद्रनाथ टैगोर यूरोपे कुकुल कोटुव बेल्जियम मध्यधरणी पहान कानुव इस्तांबुल गिनिकंद पाकिस्तानी पिया मोहम्मद अली जिन्ना यूरोपे क्रीडा भूमिय स्विट्जरलैंड सुरदूतियांगे नगरय बैंकॉक अमरणीय कंद पूजियामा सुदु मिनिसागे मिनीवल ट्रांसवाल ब्रितान्य पार्लिमेंटुवे पिया विंसेंट चर्चिल महता पारावो रजुन्गे देशय मिसरय नोहोत इजिप्तुव अड्रियाटिक सायुरे मनालया वेनिसिय कांतारे नव ओटुवा CIA अमेरिका एक्सत जनपदे रहस ओत्तु सेवय आसियावे दियनियो यूरोपय लोव महाव्यास पामीर शिखरय यूरोपे उयन लोम्बार्ड तैन इंटरपोल जात्यंतर पोलिस सेवय चीने संवेगय होएंगो गंगाव हिरु नेगिन देशय जापानय कुडा पेरिसिय ब्रसल्स पोदुराज्य मंडल समुलुवक पलमु वरट श्रीलंकावे पेवत्तूये 1976 दी ए हतरवन समुलुव 1961 दी पलमु पोदुराज्य मंडल समुलुव पेवत्तूये युगोस्लोवियावे बेलग्रेड हिदी दकुणु आसियानु कलापीय सहयोगिता संविधाने नोहत साक आरंभ हुए 1985 डिसेंबर मास 7वें दिन साक संविधानेट आयत रटवल गणन 8 1980 दी मूल वरट साक संविधाने पिनिबद अदहस इतिरिपत कले बांग्लादेशे हिटपु जनाधिपति शिया उल रहुमान महता 1985 दी पलमु साक समुलो पेवत्तुये बांग्लादेशे ढाका हिदे श्रीलंकावे साक समुलवक मुल्म वरट पेवत्तुने 1991 दी मानव ऐतिहासिकम पिलिबद विश्व प्रकाशे सम्मत कले 1948 दी मानव ऐतिहासिकम पिलिबद विश्व प्रकाशने अति वगांति गणन 30 एक्सत जातींगे संविधानेट आधार सपेन प्रधान रटवल 6 नम अमेरिकाव जापानय जर्मनीय फ्रांसय ब्रितान्य रुसियाव अफ्रिकानु एकमुतु संविधान मूलस्थाने पिहिटा एते इथियोपियावे अडिस अबाबाहि जात्यंतर मूल्य अरमुदल बिहि ऊये कुमन सम्मेलनयेन्द 1944 अमेरिकाव ब्रेटन वुड्स सम्मेलनयेदी न्यून सोहोयुरियो ट्विन सिस्टर्स लेस हेदिन्वेन जात्यंतर संविधान देख नम लोक बैंकुहा जात्यंतर मूल्य अरमुदलाई शांत जोन गिलन रत हमुदाव बिहि ऊ वर्ष 1887
ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් 1977 දී බිහිකළ ප්‍රධාන අන්තර්ජාතික ගිවිසුම නම් කියෝතෝ සම්මුතිය. පළමු ලෝක යුද්ධයෙන් වසර 100ක් සැපිරෙන්නේ 2019 දී. ලන්දේසීන් කොළඹ කොටුව අල්ලා ගත්තේ 1956 පස්වැනි මාසේ 13 වන දින. වාරිය පොළ සුමංගල හිමි ඉංග්‍රීසි කොඩිය පහත හෙළන ලද්දේ 1815 මාර්තු මස 2 වන දින. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ 1802 මාර්තු මස 15 වන දින. ලංකාවේ ප්‍රථම මුද්‍රණාලය ආරම්භ කළේ 1737 වසරේ ගාල්ලේදී. ශ්‍රී ලංකාවේ කාර්මික විද්‍යාල හා මාළු වෙළඳපොළ ආරම්භ කිරීම පළමුවට සිදු වූයේ 1893 වසරේදී. ප්‍රථම වරට ලංකාවට රික්ෂෝ රථයක් ගෙනාවේ 1883 වසරේදී. ශ්‍රී ලංකාවේ ගිනි නිවන හමුදාව ආරම්භ කළේ 1892 වසරේදී. ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහයාගෙන් නිරූපණය වන්නේ සිංහල මහා වංශිකත්වය හා ජාතියේ ශක්තිය. ශ්‍රී ලංකා ජාතික කොඩියේ ඇති එක් එක් වර්ණයන්ගෙන් නිරූපණය වන්නේ තැඹිලි පැහැය හින්දු ආගමිකයන්, කොළ පැහැය ඉස්ලාම් ආගමිකයන්, මෙරුන් පැහැය සිංහල ජන වර්ගය, රන්වන් පැහැය බුදු දහම. රන්වන් පැහැයෙන් වට කර ඇති අනිකුත් වර්ණවලින් පැහැදිලි වන්නේ බෞද්ධයන් විසින් අනිකුත් ආගම් ආරක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහයාගේ වලිගේ ඇති රෝම අටෙන් නිරූපණය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ශ්‍රී ලංකා ජාතික කොඩියේ සතර බෝකොළ වලින් පෙන්නුම් කරනුයේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන බුදු දහමේ සතර බ්‍රහ්ම විහරණයයි. ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහයාගේ කඩුවෙන් නිරූපණය වන්නේ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය. ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ කොඩියක් එස වූයේ කිනම් රටේ කවර වර්ෂයේදීද? ශ්‍රී ලංකාවේ 1885 මැයි 28 වන දින ප්‍රධානත්වය ගත්තේ සර් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් විසින්. බෞද්ධ කොඩියේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ පූජිත ගුණවර්ධන මහතා ඇතුළු වෙසක් උත්සව කමිටුව. වත්මන් රාජ ලාංඡනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 1972 වසරේදී. රාජ ලාංඡනයේ සංකේතවලින් නිරූපණය වන්නේ සිංහයා නිර්භීතකම, පුංකලස, සමෘද්ධිය, ඉරහඳ, චිරජීවනය, ධාන්‍ය කරල්, සශ්‍රීකත්වය, ධම්මචක්‍රය, ධාර්මික භාවය හා සාධාරණත්වය, නෙළුම් පෙති, පිවිතුරු බව හා උතුම් බව. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරයා මාපලගම විපුලසාර හිමි. ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 65,610යි. ශ්‍රී ලංකාව අයත් මහද්වීපය ආසියා මහද්වීපය. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව අත්පත්දු. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනිසුරු එඩ්මන්ඩ් කොරින්ටන් මහතා. ශ්‍රී ලංකාවේ පළමු විශ්වවිද්‍යාල කෞතුකාගාරය පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු වාර්තා හඳුන්වන්නේ හැන්සාඩ් නමින්. ඌව පළාතේ නිල පුෂ්පය ගුරුළු රාජමල. ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනය ආරම්භ කිරීමට මුල් වූයේ CWW කන්නංගර මහතා. ශ්‍රී ලංකාවේ පිහිටන ලද ප්‍රථම විශ්වවිද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලය.
ශ්‍රීලංකාවේ වැඩිම පාසල් ගණනක් පිහිටා ඇති පළාත බස්නාහිර පළාත අඩුම පාසල් ගණනක් පිහිටා ඇති පළාත උතුරු පළාත ශ්‍රීලංකාවේ ප්‍රථම ළමා සංගරාව බාල ප්‍රදීප ප්‍රථම විදුහල්පතිනිය අනුලා මැණිකේ උදලාගම මහත්මිය සාගර විශ්වවිද්‍යාලයේ පිහිටා ඇත්තේ තංගල්ලේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා සර් නිකෝලස් ආටිගල ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එක්සේස් සත්කල රජතුමා දුටුගැමුණු මහ රජතුමා ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ආයතනය මහා විහාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය ලංකා සම සමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප ගණන 98යි ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍ය පිහිටා ඇත්තේ මාතලේ නාලන්දා ගෙඩිගේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණන 322යි පළමු දහම් පාසල ආරම්භ කළේ 1895 අගෝස්තු 3 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත විශ්වවිද්‍යාලය පිහිටියේ හෝමාගම පිටිපන ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ජීවත් වන බවට සොයාගත් නව තල්මස් විශේෂය ඔමුරාස් ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය මතුගම මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්ද දිගම ගඟ මහවැලි ගඟ මුල්ම රජතුමා විජය රජතුමා අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතා ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වැඩිම අවස්ථා ගණනක් රාජ්‍යත්වයට පත් රැජින ශ්‍රී ලංකාවේ ලීලාවතී රැජින ආකල මන්දාව නමින් හැඳින්වෙන ඓතිහාසික ස්ථානය සීගිරිය ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතා කලා වැව ඉදිකර වූ රජතුමා ධාතුසේන රජතුමා ශ්‍රී ලංකාවේ එකම මුදල් ඇමතිවරියව සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකාවේ උසම ස්ථානයේ පිහිටි වැව ග්‍රෙගරි වැව ශ්‍රී ලංකාවේ කුෂිකාර්මික අපනයන සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ තේ නිෂ්පාදනය ශික්ෂා මාර්ගය පොත්පෙළ රචනා කරේ කුමාරතුංග මුනිදාස සූරීන් ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට එක් වූ නවතම විෂය තාක්ෂණික විෂය ලෝක ගුරු දිනය ඔක්තෝබර් මස 5 වන දින ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යාපීඨ ගණන 19යි ශ්‍රී ලංකාවේ ගුරු දිනය ඔක්තෝබර් මස 6 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ආතර් වෙදමුල්ල මහතා රජයේ ලියාපදිංචි කරන ලද ප්‍රථම සිංහල පුවත්පත ලක්මිනි පහන එස් මහින්ද හිමි ජන්මලාභය ලැබූ රට ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය අයනායක කයිපන්තිය රචනා කළේ විමල රත්න කුමාරගමයන් රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි යන ගීතය ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේව ශූරීන් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇඩ්ලින් මොලමුරේ ආර්යාව ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව ස්වාධීන රූපවාහිනිය මනමේ නාට්‍යයට පාදක වී ඇති බෞද්ධ ජාතක කතාව චුල්ල දනුත්තර ජාතකය පළමු වන කාශ්‍යප රජු සීගිරියේ ඉදිකල සියවස කිස්තු වර්ෂ 5 වන සියවස ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය දෙපාර්තමේන්තුව නම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි ශ්‍රී ලංකාවේ ඇමති ධූරයක් ලද ප්‍රථම කාන්තාව විමලා විජේවර්ධන මැතිණිය ශ්‍රී ලාංකිකයෙකුට පිදෙන ඉහළම ගෞරව නාමය ශ්‍රී ලංකාභිමාන්‍ය ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාණේ ගෝකන්න ලෙස හැඳින් වූ නගරය ත්‍රිකුණාමලය මාලදිවයින් ජාතික ගීයේ තනු නිර්මාණය කළ ශ්‍රී ලාංකික සංගීතඥයා ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම ගුවන් තොටුපළ
රත්මලාන ගුවන් තොටුපළ ශ්‍රී ලංකාවේ දූ ප්‍රථම වැව බසවක් කුලම වැව ශ්‍රී ලංකාවේ මුල්ම නවකතාව මීනා මහවැලි ගඟ අතීතයේ හැඳින්වූ නම මහා වාලුකා නදිය 550 ජාතක කතා පොතෙහි ඇති ජාතක කතා සංඛ්‍යාව 547යි ශ්‍රී ලංකාවේ වැඩිපුරම කෝපි වවන දිස්ත්‍රික්කය මහනුවර වෙසක් පෝය දින ලංකාවේ රජයේ නිවාඩු දිනයක් බව ප්‍රකාශ වූයේ 1885 මාර්තු මස 27 වන දින වෙසක් පොහොය දිනේ ජාත්‍යන්තර නිවාඩු දිනයක් වශයෙන් ලොව ප්‍රකාශිත වර්ෂය 2000 වෙසක් පොහොය දින ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීමට මුල් වූ අප රටේ කීර්තිමත් රාජතාන්ත්‍රිකයා නම් එවකට විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර මහතා නිදහස් අධ්‍යාපනය ආරම්භ වූ වසර 1945 ශ්‍රීපාද වන්දනාව ආරම්භ කළ රජතුමා පළමුවැනි විමල ධර්මසූරිය රජතුමා මහවැලි සංවර්ධන ව්‍යාප්තියෙන් ඉදිවන විශාලතම ජලාශය මොරගහ කන්ද ජලාශය මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථානය ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ ජීවත් වූ විද්‍යාත්මයෙකු වූ ආතර් සී ක්ලාක් මහතාගේ ජන්ම භූමිය මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ ජන කවි සම්ප්‍රදායට අයත් වන කවි සම්පදා වර්ග කිහිපයක් පැල් කවි, පාරු කවි, කරත්ත කවි, ගයම් කවි, නෙළුම් කවි. සේවක අර්ථසාධ කරමුදන ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දේශපාලඥයා ටී.බී. ඉලංගරත්න මහතා විල්පත්තු ජාතික වන උද්‍යානයේ අයත් දිස්ත්‍රික්ක පුත්තලම අනුරාධපුර විධායක ජනාධිපති ධූරය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරුණේ කුමන විවස්ථා සංශෝධනයෙන්ද 1978 දෙවන විවස්ථා සංශෝධනයෙන් චිත්‍රාගාරයකින් පිටත රූගත කළ මුල්ම සිංහල චිත්‍රපටය රේඛාව 1956 ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දැනට ශ්‍රී ලංකාවෙන් ලැබී ඇති පැරණිතම සෙල්ලිපිය තෝනිගල සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ කළේ 1899 දී මාටින් වික්‍රමසිංහ සූරීන් රචනා කළ ප්‍රථම නවකතාව ලීලා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් රචනා කළ සුප්‍රසිද්ධ නාට්‍ය මනමේ නාට්‍ය ශ්‍රී ලංකාවේ ප්‍රථම උපකුලපතිවරිය විමලාද සිල්වා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය උසස් පෙළ විෂයන් සංඛ්‍යාව 4 සිට 3 දක්වා අඩු කළේ 1998 වසරේදී මචං චිත්‍රපටි අධ්‍යක්ෂවරයා උබතෝ පැසලිනි ශ්‍රී ලංකාවේ මැති සභයට එකතු වූ පළමු සිනමා නළුවා එන් එම් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාල සඳහා ආධාර දුන් රට ස්වීඩනය කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු කළ ආයතනය චීනයේ මැටලොජිකල් සමාගම ශ්‍රී ලංකාවේ මහා බැංකුව ආරම්භ කළේ 1950 දී ශ්‍රී ලංකාවේ දුරකථන සේවා නියාමනය කිරීමේ වගකීම පැවරී ඇති ආයතනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව සැලීනි සංදේශය රචනා කළේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගඩලාදෙණිය විහාරයේ සෑදුවේ කුමන රජතුමාගේ කාලයේදීද පස්වන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී ලියාපදිංචි මුදල් සමාගම්වල කටයුතු පරීක්ෂා කිරීමේ බලය හිමි වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට කුට්ටම්පොකුණ සෑදුවේ කිනම් රජුගේ කාලයේදීද පළමු අක්පූ රජුගේ කාලයේදී නව පාරිභෝගික මිල දශකයේ සඳහා දත්ත රැස් කරන ප්‍රධාන ස්ථාන තුනක් පිටකොටුව වැල්ලවත්ත මරදාන දේශීය වශයෙන් එක්සත් ජනපද ඩොලර් වලින් රජය ලබා ගන්නා ණය අයිතමය ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර අනාගතයේදී නිශ්චිත මිලකට සමාගමක කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබා දෙන ලියවිල්ල කොටස් බලපත්‍රය ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වලට අයත් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව රජය සතු විදේශ විනිමය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට සිටි මුදල් ඇමතිවරයා රොනී ද මෙල් මහතා
දෙදස් දොළහ වසරට පෙර මුළු දිව ඉනම ආවරණය වන පරිදි ජනහා නිවාස සංගරණයක් පැවැත්වූයේ 1981 දී. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම අධිපතිවරයා ජෝන් එක්ස්ටර් මහතා ශ්‍රී ලංකා රජය විසින් ලබා ගන්නා දේශීය හා විදේශීය ණය සේවාකරණයේ පැවරී ඇති ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව. මුදල් මණ්ඩලයේ සභාපතිවරයා මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2013 නොවැම්බර් මාසයේ විවෘත කළ කෞතුකාගාරය ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය. ශ්‍රී ලංකාවේ ජාතික ආදායම ගණනය කරනු ලබන ආයතනය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ව්‍යාජ මුදල් නෝට්ටුවක් හඳුනා ගැනීම සඳහා යොදා ඇති ආරක්ෂක සලකුණු, දිය සලකුණ, වර්ණ ගැන්වූ කොන්, ආරක්ෂක නූල, විනිවිද පෙනෙන සලකුණු, ඉතා කුඩා අක්ෂර, දුශාවිද පුද්ගලයන් වෙනුවෙන් සාදා ඇති සලකුණු, උස් වූ මුද්‍රිත කඩදාසිය. සංක්‍රියටල යන්ත්‍රයක් නිසා ලබාගත හැකි ප්‍රධාන පහසුකම් දෙකක්, දවසේ ඕනෑම වේලාවක මුදල් ලබාගත හැකි, ගිණුමේ ශේෂය දැනගත හැකි. දළදා මාලිගාව සෑදුයේ කිනම් රජුගේ කාල සීමාවේද? පළමුවන විමල ධර්මසූරිය රජතුමාගේ කාල සීමාවේදී. දඹුල විහාරයේ සෑදුයේ කිනම් රජුගේ කාලයේදීද? වළගම්බා රජුගේ කාලයේදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් පාසල මරදාන සහිරා විද්‍යාලය. රාජ්‍ය ආදායමේ ප්‍රධාන මූලාශ්‍රය බදු. ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව නීතිමය වශයෙන් කටයුතු කරන ලබන ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ලෝවා මහා බයිධිකර රජු දුටු ගැමුණු රජු. කල් පිරුණු රජයේ සුරකුම් පතක ආයෝජිත මුදල ලබා ගැනීමට කොපමණ කාලයක් ගත වේද? කල්පිටු දිනේදීම ලබාගත හැකි. පසුගියදා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුව අතරට එක් වූ අලුත්ම වාණිජ බැංකුව කාගිල්ස් බැංකුව. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ප්‍රධාන ආදායම් මාර්ගය පොලි ආදායම. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය සේවා නියුක්තිය හා සේවා ව්‍යුක්තිය පිළිබඳ සමීක්ෂණ පවත්වන ආයතනය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයවැය සම්පාදනය කිරීමේ වගකීම පැවරී ඇති ආයතනය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු මෙහෙවන ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය. රජයේ භාණ්ඩාගාර බැඳුම් කර සඳහා පොලි ගෙවනු ලබන්නේ කුමන කාල පරිච්ඡේදයකට වරද්ද? මාස 6කට වරක්. ශ්‍රී ලංකාව සඳහා කාසි අංකණය කරනු ලබන ආයතනය රෝයල් මිස්ට්. අයවැයක් ඉදිරිපත් කිරීමට අපහසු අවස්ථාවක යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් සාමාන්‍ය මාස 3-4ක කාලයක් සඳහා රජයේ කටයුතු අඛණ්ඩව කරගෙන යාම වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව අතුරු සම්මත ගිණුමයි. රජයේ වියදම් පියවා ගැනීම සඳහා ණය ලබා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍ර දෙක දේශීය ණය මූලාශ්‍ර හා විදේශීය ණය මූලාශ්‍ර. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු මුදල් ඇමතිවරයා ජේ.ආර්. ජයවර්ධන මහතා. මුදල් ප්‍රතිපත්තියේ ප්‍රධාන පරමාර්ථය ආර්ථික හා මිල ස්ථායිතාව පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසු මේ දක්වා නිකුත් කර ඇති මුදල් නෝට්ටු කාණ්ඩ ගණන 11යි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් වෙළෙන්දෙකුට හැර අන් කිසිවෙකුට රන් හෝ විදේශ මුදල් හෝ විකිණීමට නොහැකි බව දක්වන පනත 1953 විනිමය පාලන පනත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලතල ඇති ආයතනය පාර්ලිමේන්තුව. රුපියල් අනකර නිෂ්කාශන ක්‍රමය මෙහෙන් ලබන ආයතනය ලංකා ක්ලියර් ආයතනය. ඉහළ විරකියාව සහ මිල පහත වැටීම්, ණය හිඟවීම්, අඩු නිෂ්පාදන ආයතනයේ බිඳ වැටීම් ආදීන් කර්මාන්ත මූල්‍යනය හා වාණිජ්‍ය දැඩිනසින් පීඩාවට ලක් වූ අයහපත් වගවානුවක් ආර්ථික අවපාතයකි. විදුලිය, ගෑස් සහ ජලය අයත්වන්නේ ආර්ථිකයේ කුමන අංශයටද? කර්මාන්තංශයට. ශ්‍රී ලංකාවේ මෙතෙක් නිකුත් කර ඇති වැඩිම වටිනාකම සහිත රුපියල් 10,000 නෝට්ටුව මුද්‍රණය කළේ 1947 දී. ශ්‍රී ලංකා මහ බැංකුව මුලින්ම සමරු කාසියක් නිකුත් කළේ
2500 බුද්ධ ජයන්තිය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනහා නිවාස සංගණනයක් පළමු වරට පැවැත්වුවේ 1871 දී. 2006 සම්බුද්ධත්ව ජයන්තිය සමරනුවස් 2011 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලැබූ සමරු කාසි දෙකෙහි වටිනාකම රුපියල් 10 සහ රුපියල් 1000. බැංකු ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාපටිපාටිය ඇතුළත් පනත 1988 අංක 30 දරන බැංකු පනත. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ආශ්‍රිත පළමු විද්‍යුත් මුදල් පද්ධතිය හඳුන්වා දෙන ලද්දේ 2012 දී. ශ්‍රී ලංකාවේ විවහාර මුදල් නෝට්ටු වල ඇතුළත් වන අත්සන් තබනු ලබන්නේ මුදල් ඇමතිවරයා සහ මහ බැංකුවේ අධිපතිවරයා විසින්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 11 වන මුදල් නෝට්ටු කාණ්ඩයේ දුෂ්‍යාබාධිත පුද්ගලයන්ට එම මුදල් නෝට්ටු හඳුනා ගැනීම සඳහා යොදා ඇති විශේෂිත සලකුණ තිත් සලකුණයි. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ කියවන සංවත්සරයේ සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2012 වසරෙහි සමරු කාසියක් නිකුත් කළා. එම සමරු කාසියේ මුහුණත අගය රුපියල් 2යි. අතීතයේදී මහවැලි ගඟ හැඳින්වුවේ මහා වාලුකා නදී යන නමින්. කාසි පිළිබඳ අධ්‍යයනය හැඳින්වෙන්නේ නානක විද්‍යාව නොහොත් නානක ශාස්ත්‍රය. වර්ෂ 2600 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව 1957 වසරේදී නිකුත් කරන ලද සමරු කාසි දෙකෙහි වටිනාකම් රුපියල් සහ රුපියල් 5. 1961 වසරේදී ස්ථාපිත කරන ලද දේශීය වාණිජ බැංකුව මහජන බැංකුව සිසුන්ට නොමිලේ පාසල් පොත් ලබා දීම ආරම්භ කළේ 1980 දී. රාගම වෛද්‍ය විද්‍යාලය අයත් වන විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය මතුගම මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උප කුලපතිවරයා සනිකුලස් ආටිගල මහතා විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළේ 1873 දී පාසල් කොමිසම් පිහිටුවේ 1834 දී මොරටුව විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා මහාචාර්ය විලී මෙන්ඩිස් 6 සිට 11 දක්වා නව විෂයමාලාව හඳුන්වා දුන්නේ 2015 දී. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ට පිරිනැමෙන ප්‍රධාන ශිෂ්‍යත්වය මහපොළ ශිෂ්‍යත්වය විද්‍යාලංකාර පිරිවෙන වර්තමානයේදී හඳුන්වන්නේ කැලණි සරසවිය නමින්. මිස්ටර් සිංහල හෝඩිය ඇති සර අක්ෂර ගණන 18යි. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කළ ඇමරිකානු ජාතික කාන්තාව මාරි මියුසියස් ඉගින්ස් මැතිනිය. සුප්‍රසිද්ධ මගේ රට යන කවිපන්තිය රචනා කළේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්. ගුරුවරුන් ඇගීමට ලක්වන සම්මාන උළෙල ගුරු ප්‍රතිභා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශාඛාව නාවල. පාසල් ළමයින්ට දිවා ආහාර වේල ලබා දීම ආරම්භ කළේ 1950 දී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප ගණන 98යි. ලංකාවේ පළමු දහම් පාසල ආරම්භ කළේ 1895 අගෝස්තු 3 වන දින. 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය අර්ජුන් රණතුංග මහතා. 1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ අරවින්ද ද සිල්වා මහතා. පාසල් වලට ඇතුළත් කරන වයස අවුරුදු 5 සිට 6 දක්වා වෙනස් කළේ 1987 දී. පාසල් පද්ධතියට එකතු වූ නවතම සංකල්පය ළඟම පාසල හොඳම පාසල. ශ්‍රී ලංකාවේ පළමු පාසල් විද්‍යා කෞතුකාගාරය තෝලංගම්මුව මධ්‍ය මහා විද්‍යාලීය කෞතුකාගාරය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලය. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පිහිටා ඇත්තේ ගාල්ලේ හපුගල. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ මූලික නිපුණතා 8යි. මහපොළ ශිෂ්‍යත් ක්‍රමයේ නිර්මාතෘවරයා ලලිත් ඇතුළත් මුදලි මහතා.
විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කළ වසර 1980 අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටා ඇත්තේ ඉසුරුපායේ ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල ගාල්ල විජයානන්ද දහම් පාසල ශ්‍රී ලංකාවේ ප්‍රථම උප කුලපතිවරිය විමලාද සිල්වා මහත්මිය කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිහිටා ඇත්තේ රාගම රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිහිටා ඇත්තේ ගාල්ල කරාපිටිය පාසලේ ඇති වැදගත් සිදුවීම් ලියා තබන පොත ලොක් පොත ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය අධ්‍යාපන ප්‍රදර්ශනය එඩෙක්ස් එක්ස්පෝ ප්‍රථම වරට ලංකාවට රික්ෂෝ රථයක් ගෙනාවේ 1883 වසරේදී ලංකාවේ ගිනි නිවන හමුදාව ආරම්භ කළේ 1892 වසරේදී ඕල්කට්ටුමන් ලංකාවට පැමිණියේ 1880 වසරේදී සමූපකාර ව්‍යාපාරය ආරම්භ කළේ 1911 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි වැඩසටහන ප්‍රචාරය කළේ 1924 ජුනි මස 24 වන දින ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකාවේදී පැවැත්වූයේ 1947 අගෝස්තු මස 23 වන දින නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කළේ 1943 වසරේදී ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කළේ 1930 ජනවාරි 29 වන දින විමල සුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වූයේ 1952 අගෝස්තු මස 5 වන දින ජපනුන් කොළඹ හා ත්‍රිකුණාමලය වරායන්ට බෝම්බ හෙළුවේ 1942 වසරේදී ප්‍රථම තැපැල් සේවා වැඩ වර්ජනයක් ඇති වූයේ 1947 වසරේදී අමාත්‍යප මහා සභාව ආරම්භ කළේ 1912 වසරේදී සෝල්බෙරි ආණ්ඩුක්‍රමය සම්මත වූයේ 1945 වසරේදී බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සිදුවේ 1959 සැප්තැම්බර් මස 26 වන දින සීගිරි කාශ්‍යප පෙරදවීමට මුගලන් කුමරු සහය ගත්තේ ඉන්දියාවෙන් රෝහණ විජේවීර ඝාතනය කළේ 1989 11/11 රට තුල කැසිනෝ හා ජැක්පොට් ක්‍රීඩා තහනම් කළේ 1993 මැයි මස පළමු වන දින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අගමැති තනතුරට පත් වූයේ 1994 අගෝස්තු මස 19 වන දින ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් පාලන ව්‍යුහය පළාත් සභා මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා ගණන 8යි ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවය ආරම්භ වූයේ 1924 වසරේදී ශ්‍රී ලංකාවේ දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රඟ දැක්වූ නාඩගම ඇහැලේ පොළ නාඩගම ශ්‍රී ලංකාවේ සම්මත මුදල් ඒකකය රුපියල ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1833 කෝල්බ්‍රුක් ශ්‍රී ලංකාවේ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1942 සෝල්බරි ශ්‍රී ලංකාවේ දැනට පවතින භික්ෂුනිකායන් අමරපුර සියම් රාමඤ්ඤ ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ ප්‍රධාන ආගමික උත්සවය වෙසක් උත්සවය 1915 දී ඇති වූ කෝලාහලය සිංහල මුස්ලිම් අරගලය
සොලීන් වූ සේන ගුත්තික රජවරුන් පළවා හැරියේ අසේල රජු විසින්. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානය කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්ලුයන. අසේන රජු පරදවා නැවත සොලී බලය පිහිටුවේ එලාල රජු. සිදුහත් කුමරුගේ මව මහා මායා දේවිය. සුළු මව මහා ප්‍රජාපති ගෝතමී දේවිය. නෝබේ අගනුවර ඔස්ලෝ. ප්‍රංශයේ මුදල් ෆ්‍රැන්ක්. වේටපත්ම පිහිනන්නා පෙන්ගුයින්. ඉතාලි ගුවන් සේවයේ නම අලිතාලියා. ලෝක සුදු සැරයටි දිනය ඔක්තෝබර් 15. පළමු සාක් සමුළුව 1985 දී බංගලාදේශයේ ඩකා නුවර. 1984 පළමු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්ඩු වල. ටෙනිස් පිටියක සම්මත දිග අඩි 78. කවි සෙලමින ලියවුනේ දඹදෙනි සාහිත්‍ය යුගයේදී. සීගිරි කටපත් පවුලේ ලියවුණු මුලුක්කුරුටු ගී ගණන 685. පොළොන්නරු රාජධානියේ පළමු රජු පළමු වන විජයබාහු රජු. කඳවුරුපුර ජනනාත මණ්ඩල විජයරාජපුර කාලිංගපුර යනුවෙන් අතීතයේදී හැඳින්වූයේ පොළොන්නරුව. ශාසන ඉතිහාසයේ පළමු මාහිමි පදවිය ලාභියා සාරිපුත්ත හිමි. තඹපත්වල වැදගත් ලිපි ලේඛන ලිවීම ඇරඹූ රජතුමා නිස්සංකමල් රජතුමා. මහප්‍රාණ අක්ෂර නොමැති ශුද්ධ සිංහල වර්ණමාලාව දකුණු ඉන්දීය ද්‍රවිඩ භාෂා ගණයට සමානකම් දක්වයි. සිංහල භාෂාවේ මුල් යුගය සිංහල ප්‍රකෘති ලෙස හැඳින්වෙයි. බුද්ධඝෝෂ හිමි ලංකාවට වැඩියේ 5 වන සියවසේදී. සීගිරිය වර්තමානිකයන්ට හඳුන්වා දුන් පළමුවැන්නා මේජර් ෆෝබස්. 1875 දී පළමු වරට සීගිරි සිතුවම් සොයාගත්තේ රීස් ඩේවිස් පඬිතුමා. එච්.සී.පී. බෙල් මහතා විසින් 1894 දී සීගිරි කුරුටු කවි සොයාගත්තා. ඔස්ට්‍රියාවේ අගනුවර වියනා. නයිජීරියාවේ භාවිතා කරන මුදල් වර්ගය නයිරා. නාගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයේ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කවරෙකු විසින් කවදාද? 1986 පෙබරවාරි මස 26 වන දින ප්‍රේමදාස මහතා විසින්. විද්‍යෝදය පිරිවෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බවට පත් වූයේ 1958 වසරේදී. දකුණු ආසියාවේ ඇති විශාලතම රෝස තිරුවානා නිධිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ ජාතික නාමල් උයන. කම්කරුවන්ට පැය 8ක වැඩ දිනයක් ලබාගත හැකි වූයේ කිනම් නගරයේ පැවති කම්කරු අරගලයක ප්‍රතිඵලයක් ලෙසද? චිකාගෝ හෙමාකර් චතුරස්‍රයේ 1886 මැයි පළමු වන දින. ලෝක පුවත්පත් දිනය දෙන්නේ මැයි 3 වන දිනට. මක්කම අයත්වන රට සෞදි අරාබිය. මාටින් වික්‍රමසිංහ සූරීන් ලියන ලද සිය ජීවිත කතාව හැඳින්වෙන නම උපන්දා සිට. 1001 රැයක් කියූ කතා ඇතුළත් අරාබි නිසල් නාසේ ලියන ලද්දේ අල් අබ්දුල්ලා ඉබන් අබ්දාස් අල් ජිෂාරි විසින්. චිත්‍රකලාව සම්බන්ධයෙන් පළමුවරට යුනෙස්කෝ සම්මානය හිමි කරගත් ශ්‍රී ලාංකිකයා ජස්ටින් දරණියගල මහතා. ශ්‍රී ලංකා දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර හොබවනු ලබන්නේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින්. ඔහු 19 වන දියවඩන නිලමේ වරයා. ප්‍රථම වරට ජාත්‍යන්තර සමූපකාර දින උත්සවය පවත්වන ලද්දේ 1923 ජුලි මස 2 දින. ශ්‍රී ලංකාවේ පංච මහා ජලාශ ඒවාට ආධාර දුන් රටවල් සමග කොත්මලේ ස්වීඩනය, මාදුරුවය
කැනඩාව, වික්ටෝරියා, මහා බ්‍රිතාන්‍ය, රන්දෙනිගල, බටහිර ජර්මනිය, මොනගහකන්ද, ජපානය. නැවක බෝවන රෝගීන් සිටින විට ඒ බැව් වරායට සහ අනිකුත් නැව් වලට දැන ගැනීම සඳහා ඔසවනු ලබන දජේ වර්ණය නම් කහ වර්ණය. ප්‍රසිද්ධ චීන වන්දනා කරුවෙකු වූ පාහියන් භික්ෂුව ලංකාවට පැමිණි සතවර්ෂය කිස්තු වර්ෂ 5. 2005 වසරේදී සාම නොබෙල් ත්‍යාගයේ හිමි වුණේ ඊජිප්තු ජාතික මොහමඩ් එල් බාරයි හට. ජපානයේ මුල්ම පදිංචිකරුවන් වන්නේ ආසියානු ජාතිකයන්. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරෙහි නිල කාලය අවුරුදු 10යි. ශ්‍රී ලංකා රජය මගින් පිරිනමනු ලබන ඉහළම ජාතික සම්මානය ශ්‍රී ලංකා විමාන. මොසට් කුමන රටේ ඔත්තු සේවයේද? ඊශ්‍රායලයේ. දේශවලාමේ නීති සංග්‍රහය සකස් කරන ලද්දේ ක්ලාස් අයිසෙක් නැමැති යාපනයේ දිසාපතිවරයා. නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවර ඇල්බර්ට් නොබෙල් කිනම් ජාතිකයෙක්ද? ස්වීඩන් ජාතිකයෙක්. ජපාන් S5 සංකල්පයේ ඵලදායිතාවයේ පිළිබඳ සංකල්පයකි. එකී S5 ජපන් භාෂාවෙන් හඳුන්වන්නේ සේරි සේතෝන් සේකෙත්සු සෙත්සුකේ සේසු. අපේ ජාතික කොඩියේ බෝපත් 4 සංකේතවත් වන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයයි. බටහිර සංගීතයේ පියා වශයෙන් හඳුන්වන්නේ බීතෝවන්. සෝඩියම් සල්පේට් යන රසායනික නාමයෙන් හඳුන්වන ද්‍රව්‍යයේ සාමාන්‍ය විවහාරික නාමය සහිද ලුණු. ශ්‍රී ලංකාවේ තේ කෞතුකාගාරය පිහිටා ඇත්තේ මහනුවර හන්තාන කන්ද. අපද්‍රව්‍ය කළමනාකරණයේදී භාවිතා කරන 3R සංකල්පය නම් reduce, recycle, reuse යන්නයි. හෙල් වෙට්ටා යනුවෙන් සඳහන් වන්නේ කවර රටක මුදල් වලද? ස්විට්සර්ලන්තයේ. බොලිවියාව කවර රාජ්‍යයක යටත් විජිතයක්ව පැවතියේද? ස්පාඤ්ඤයේ. ශ්‍රී ලංකාවේ සුනාමියෙන් විපතට පත් කර්මාන්තකරුවන් සඳහා ක්‍රියාත්මක කළ මූල්‍යාධාර ක්‍රමය සුව සහන. ලෝකයේ විශාලතම තෙල් සමාගම සෞදි අරාබියේ සෞදි ඇරම්කෝ සමාගම. හිරුට ආසන්නතම ග්‍රහයා බුධ ග්‍රහයා. බොලිවියාවේ පළමු ජනාධිපති සයිමන් බොලිවාර්. සුනාමි විවසනයෙන් පසු වෙරළේ සිට මීටර් 100ක සීමාවේ කිසිදු ඉදිකිරීමක් නොකිරීමට රජය තීරණය කර තිබේ. එම නීතිය සඳහන් වන පනත 1981 වෙරළ ආරක්ෂක පනත. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ විසඳීම සඳහා ඔස්ලෝ ගිවිසුම අත්සන් කළ වර්ෂය 1992. චීන මහා ප්‍රාකාරයේ දිග සැතපුම් 1500යි. එය සෑදුවේ ෂින් හුවාන් ජී රජු. වැඩිම සන්නායකතාවයක් සහිත ද්‍රව්‍ය රිදී. පෙනය සහිත නාග දර්පණ අපේ ජලය හා බැඳුණු සංකේතයකි. එමගින් සංකේතවත් කරන්නේ අඛණ්ඩ ජල සැපයුමයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී එක පිළකට ක්‍රීඩකයන් 11යි. ජපානය විසින් ප්‍රථම වරට 1970දී අභ්‍යවකාශ යානයක් ගුවන් ගත කරා. එය හැඳින්වන්නේ ඔසුමි යන නමින්. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමලයෙන්. මෙරට වැඩියෙන්ම රබර් වගා කරන දිස්ත්‍රික්කය නම් රත්නපුරය. ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂා වර්ග 3යි. සංවහන මෝසම් වාසුලි. ලෝකයේ දක්නට ලැබෙන ප්‍රධාන ආර්ථික ක්‍රම 3යි. ධනවාදය, සමාජවාදය, මිශ්‍ර. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනේ අතරින් මිශ්‍ර අර්ථ ක්‍රමයයි. බ්‍රිතාන්‍යයන් විසින් මුළු ශ්‍රී ලකම සිය අනසක යටතට පත් කරගත්තේ 1815 මාර්තු 2 දින. විජය රජුගෙන් ඇරඹී සිංහල රාජාවලිය හා රාජපාලනය අවසන් වූයේ කිනම් ගිවිසුමෙන් පසුවද? 1815 උඩරට ගිවිසුම. එක්ස්ෆයිල්ස් කතා නාටකයේ කතා රචකයා ක්‍රිස් කාටර්. දකුණු ඇමරිකාවේ විශාලතම තෙල් අපනයන රාජ්‍ය වෙනිසියුලාව. ශ්‍රී ලංකාවේ තේ වගාව ආරම්භ කිරීමට මූලික වූ තැනැත්තා
James Taylor is Scotland ජාතිකයෙක්. Tarzan නවකතා මාලාව රචකයා Edgar Rice Burroughs. Adolf Hitler විසින් රචනා කරන ලද කෘතිය මගේ සටන. එල්සි මාලිගයේ කාගේ නිර නිවසද ප්‍රංශ ජනාධිපතිවරයාගේ. අභ්‍යවකාශයට ගිය ප්‍රථම ආසියාතික කාන්තාව කල්පනා චවුලා. APO යන කෙටි නාමයෙන් හැඳින්වෙන සංවිධානය ආසියානු ඵලදායිතා සංවිධානය රුසියාවේ ජාතික ක්‍රීඩාව චෙස්. චීනයේ ජාතික පුෂ්පය මිදිමල. මිනිසා සදමත පාතැබූ වර්ෂය 1969. නේපාලයේ රාජ්‍ය පාලනයට එරෙහිව සටන් කරන ලබන කැරලිකාර කණ්ඩායම මාවෝවාදීන්. මනුෂ්‍ය ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. මෙතෙක් සොයාගෙන ඇති විශාලතම වල්ගාතරුව හේලිගේ වල්ගාතරුව. ශ්‍රී ලංකාවේ රබර් පරේෂණාත්‍ය පිහිටා ඇත්තේ ඩාටන් ෆීල්ඩ් අගලවත්ත. ජුරි සභා ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ තෝමස් මෙඩ්ලන් ආණ්ඩුකාරවරයා. ඊශ්‍රායලයේ මන්ත්‍රී මණ්ඩලය හැඳින්වෙන්නේ ගැසට් යන නමින්. ලන්ඩන් අගනුවර වීමට පෙර එංගලන්තයේ අගනුවර වූයේ වින්ස. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සැප්තැම්බර් 8. සැප්තැම්බර් 8 වන දින ලෝක පත්‍ර කලා සහයෝගිතා දිනේ වශයෙන් හැඳින්වේ. මෙම දිනේ පැවැත්වෙන්නේ කවරෙකු සැමරීම සඳහාද චෙකොස්ලෝවැකියානු මාධ්‍යවේදී ගත් කතුවර ජුලියට් පූචින්. ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයේ පිහිටවන ලද්දේ 1877 පළමුවන මස පළමුවන දින. චීන සමාජවාදී ජනරජයේ පිහිටුවේ 1949 ඔක්තෝබර් මස පළමුවන දින. මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා චව් එන් රායි. සිව්වැදෑරුම් වේද ග්‍රන්ථය රික් යජුර් සාම අතර්වන්. ශ්‍රී ලංකාව අයත්වන්නේ කිනම් වෘක්ෂලතා කලාපයටද නිවර්තන වැසි වනාන්තර කලාපයට. කිස්තු වර්ෂ 1153 දී පළමුණ පෙරකුම්බා හා දෙවන ගජබා රජු විසින් අත්සන් කරන ලද සාම ගිවිසුම සහිත ශිලා ලේඛනයේ ඇත්තේ කුරුණෑගල කොතකැරැල්ල සංගමු රජ මහා විහාරයේ. මෙගාවොට් යන පදය මෙගා යන කෙටි කොටසේ අර්ථය 10.6 වන බලය. නුවර සිට යාපනය දක්වා දිවෙන පාර A9. ජපානයේ අසලම පිහිටි රුසියානු නගරය ව්ලැඩිවොස්ටොක්. මහරෑ හිරු පායන රට නෝර්වේ. තාර බර යන්නෙහි අදහස බඩු ඇසුරු බිට ඇසුරුම් බර. රතු කුරුස ව්‍යාපාරයේ ආරම්භකයා හෙන්රි ඩොනාට් මහතා. ලෝකයේ ඇති හුම්මාන අතුරින් විශාලත්වය අනුව දෙවැනි තැන ගන්නා හුම්මානයේ පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ තංගල්ලේ කුඩා වැල්ලේ. ලෝකයේ විශාලතම හුම්මානය හවායි දූපතේ. හුදෙකලා බීජ පොල් උයන යනුවෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ විශාලතම බීජ පොල් උයන පිහිටා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ අඹකැලේ බීජ පොල් උයන. ලෝක සිරකරු දිනේ වශයෙන් සැලකෙන්නේ සැප්තැම්බර් 12 වන දින. සංයුක්ත තැටියකට නගන ලද ප්‍රථම සිංහල නවකතාව සුදුහා කළු ප්‍රියංගා අමරතුංග. මැද මාවතේ සිනමාකරු යන අන්වර්ත නාමයෙන් හැඳින්වූ සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වූයේ HD ප්‍රේමරත්න මහතා. බුද්ධි පෙරටේ පසුබිම් කරගනිමින් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් ලියන ලද නවකතාව භවතරණය. බොරලුගොඩ සිංහයා යන විරුදාවලියෙන් හැඳින්වූ ශ්‍රී ලාංකිකයා පිලිප් ගුණවර්ධනයන්. පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය දන් ලබන්නේ දෙවන එලිසබෙත් තැජින. සත්ව ලෝකයේ දිවක් නැති සත්වයා කිඹුලා. ලුණු රසයෙන් යුක්ත ජලයේ ඇති ගංගාව විනිග ගංගාව. දෝන් නදියේ නිහඬව ගලා බසී කෘතියේ කතුවරයා මිහායිල් ෂොලෝහෝ. සංස්කෘත සාහිත්‍යයේ ප්‍රථම වීරකාව්‍ය දෙක රාමායනය සහ මහාභාරතය. ලොව විශාලතම වාණිජ්‍ය ප්‍රවෘත්ති සේවය රොයිටර්. ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කළේ වළගම්බාරජ සමයේ මාතලේ අලු විහාරයේදී. පලස්තීන ඊශ්‍රායල් සාම ගිවිසුම සම්බන්ධයෙන් 1994 දී නොබල් සාමත්‍යාගය ලබාගත්තේ යෂර් අර්ෆත් මහතා.
ඔලිම්පික් කමිටුවේ මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ලොසැන් නුවර. ළමා අධ්‍යාපනයේ පියා ෆෙඩ්‍රික් නොබෙල්. ලොව කුඩාම රාජ්‍ය වතිකානුව වේ. ඒ විශාලත්වය අකර 608යි. ලිබියාවේ අගනුවර ත්‍රිපොලි. ජගත් නර්තන දිනය අප්‍රේල් 29. ලෝක පත්‍ර කලාවේදී සහයෝගිතා දිනය සැප්තැම්බර් 8. LTT සංවිධානයේ බ්‍රිතාන්‍ය තහනම් සංවිධානය බවට පත් කළේ 2001දී. වාත්ස්‍යායන විසින් රචිත ලිංගික කරුණු ඇතුළත් ග්‍රන්ථය කාම සූත්‍රය. ඇල්ෆ්‍රඩ් ගියුකොක් අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය ද ප්ලේෂර් ගාඩන්. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවන ලද්දේ 1972දී. පොලිස් අනුස්මරණ දිනය මාර්තු 20. 1953 අපේ රටේ සිදු වූ හර්තාලයට ප්‍රධානතම හේතුව වූයේ සහල් සහනාධාරය ඉවත් කිරීම. ඇමරිකා එක්සත් ජනපද කොඩියේ තරු ගණනින් අදහස් වන්නේ එහි ජනපද ගණනයි. ටවර් හෝල් රඟහල විවෘත කරන ලද්දේ 1911 දෙසැම්බර් 7 අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන්. අදුරු මහද්වීපය යන නමින් හඳුන්වන්නේ අප්‍රිකා මහද්වීපය. ලෝ වැඩිම උෂ්ණත්වය ඇති රට ලිබියාව. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත උපාධිය ලත් සිංහල රජු දබදෙනියේ දෙවන පෙරකුම්බා රජු. ගුරුත්වාකර්ෂණය සොයාගනු ලැබුවේ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් විසින්. ඩෙසොන්කා කුමන රටේ ප්‍රධාන භාෂාවද? භූතානයේ. 1977 වසරේ ස්විට්සර්ලන්තයේදී මියගිය ලොවම හෙනසූ විකට නළුවා චාලි චැප්ලින් මහතා. තැපල් කාර්යාලයේ ඉතිරි කිරීම් බැංකු ආරම්භ වූයේ 1833දී. ජගත් දුම්වැටි විරෝධී දිනය මැයි 31. භූමිකම්පාව මනින උපකරණය රිෂ්ටර් මාපකය. ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ පිහිටා ඇත්තේ පාදුක්කේ. මිනි මස් කෑවේ යැයි කියන ලබන උගන්ඩා ජනාධිපතිවරයා ඉඩි අමීන්. ඉරානයේ ආගමික විප්ලවයකින් බලයට පත් වූයේ අයතුල්ලා කුමේනී. ඔස්කා වයිල්ඩ් නම් ප්‍රකට ලේඛකයා කවර ජාතිකයෙක්ද? අයිරිෂ් ජාතිකයෙක්. දෙසැම්බර් 1 ලෝක ඒඩ්ස් දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ WHO. නොහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්. කෘතිම සසන ක්‍රමය සොයාගත්තේ හොල්චර් හිල්සන් විසින්. මලයාසියාව කලින් හඳුන ලද්දේ මලයාව යන නමින්. බංගලිදේශයේ නිදහස් රාජ්‍යයක් බවට පත්වන්නේ 1972දී. ජපානයේ අගනුවර පිහිටා ඇත්තේ හොන්ෂු දූපතේ. හරප්පා අකුරු කියවූ ශ්‍රී ලාංකිකයා සෙනරත් පරණවිතාන සූරීන්. සීනිවල ඇති ප්‍රධාන මූලද්‍රව්‍ය සුක්‍රෝස්. ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව හොකි. නිදහස් කෙන්යාවේ ප්‍රථම ජනාධිපතිවරයා ජෝමෝ කෙන්යාටා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 4යි. කේදාන්ත නාට්‍යයේ පරමාදර්ශය ලෙස සැලකෙන ඊඩිපස් රජව නාට්‍ය නිර්මාණය කළ ග්‍රීට නාට්‍ය රචකයා සොපොක්ලීස්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් දුරටපත් ප්‍රථම ආසියාත ජාතිකයා බුරුම ජාතික උතාන්ට් 1962දී. ලොව වටා මුලින්ම යාත්‍රා කළේ මැගලන්. කණ්ජ තෙල් බැරලයක ගැලුම් 42යි. කොරියාව උතුරු දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදුනේ 1945 වසරේ. මිනිසා සඳ මතට පාතබුවේ 1969 ජූලි 21. අරාබි රටවල ප්‍රධාන ආදායම් මාර්ගය කණිජ තෙල්. මාලදිවයිනේ ජාතික පුෂ්පය රෝසමල. ලොව කුඩාම මහද්වීපය යුරෝපා. සාහිත්‍ය වෙනුවෙන් නොබේ ත්‍යාගයේ දිනු ප්‍රථම ආසියාතිකයා රවින්ද්‍රනාත් ටාගෝර් මහතා 1913දී. ඉතිහාසයේ පියා හෙරඩෝටස්. ආසියාවේ පියස්ස යනුවෙන් හඳුන්වන රට ටිබෙටය. ලෝක පෙම්වතුන්ගේ දිනේ වැලන්ටයින් දිනේ යෙදෙන්නේ පෙබරවාරි 14. සූර්යා පෘථිවියෙන් කී ගුණයක් විශාලද? 109 ගුණයක් විශාලයි. සාමාන්‍යයෙන් හේලිගේ ධූමකේතුව දැකිය හැකි වන්නේ වසර 76කට වරක්.
පේටන්ට් බලපත්‍රය යනු නවසා ගැනීමක් නිපදවීම සහ විකිණීම සඳහා දෙන අවසර පත්‍රය ඇම්බියුලන්ස් යන වචනේ තේරුම ජංගම රෝහල ලෝකේ වේගවත්ම සත්වයා චීටා ඉන්දියාවේ ප්‍රථම ජනාධිපතිවරයා රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා ඇමරිකාවේ බහල් මෙහි අහෝසි කරමින් කළු ජාතිකයන්ට නිදහස ලබා දුන් ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන් මහතා රුසියාවේ ලෙනින්ග්‍රැඩ් නගරයේ වර්තමානයේ හඳුන්වන්නේ සාන්ත පීටර්ස්බර්ග් නමින් කුරියන් නැමැති සංගරාව පළ කරන ලබන ආයතනය යුනෙස්කෝ වික්ටෝරියා දිය ඇල්ල පිහිටා ඇත්තේ අප්‍රිකාවේ දස වසරක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් පදවිය දැරූ තැනැත්තා බුරුම ජාතික ඌතාන්ට් රොකී කඳුවැටිය පිහිටා ඇත්තේ උතුරු ඇමරිකාවේ ඉඩියට් සහ ඔඩිසි කාගේ කෘතීන්ද මහා කවි හෝමර්ගේ ලාමාවරුන් ජීවත්වන රට තිබෙටය ඉන්දියාවේ පැරණිම දේශපාලන පක්ෂය කොංග්‍රස් පක්ෂය මියුනිච් නගරයේ පිහිටා ඇත්තේ ජර්මනියේ අවසාන භෝජන සංග්‍රහය නැමැති ලෝපතල චිත්‍රය ඇන්දේ ලියනාවෝ ඩා වින්චි ආසියාව සහ යුරෝපය අතර පිහිටි කඳුවැටිය යුරල් කඳුවැටිය ඉරානය අතීතයේදී හැඳින්වූ නම පර්සියාව සරාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථයේ එළි දැක්වූ රජතුමා බුද්ධදාස රජතුමා අන්දමන් දූපත පිහිටා ඇත්තේ කිනම් සාගරයේද ඉන්දියන් සාගරයේ අලිතාලියා ගුවන් සේවය කවර රටකට අයිතිද ඉතාලියට සිලගේ වේගය මන් ලබන මීටරය ඇනිමෝ මීටරය නිපදන ලත්තේ රොබර්ට් ෆුක් විසින් ඉන්දියාවේ වාණිජ අගනුවර බොම්බාය ඉන්දියාවට නිදහස හිමි වූයේ 1947 දී පර්ත් නගරයේ පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ හින්දු භක්තිකයන්ගේ ආගමික ග්‍රන්ථය භගවත් ගීතාව කෝසිකා දූපත ඇත්වන්නේ ප්‍රංශයට ලෝකේ ප්‍රථම ජනාධිපතිවරිය ආජන්ටිනාවේ ඉසබලා පෙරෝස් මැක්සිසේ සමානයෙන් පුදලද ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියා එල් ටී පී මංජුශ්‍රී 2001 වසරේ මැක්සිසේ සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික සංගීතවේදියා පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් ඔපෙක් සංවිධානයේ මූලස්ථානයේ පිහිටා ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා සෝවියට් දේශය බිඳ වැටුණු පසු රුසියාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූයේ බොරිස් සෙල්ටන්සින් ඉන්දිය චෞර රජන ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ පුලාන් දේවිය සෑම වසරකම සමරන ලබන ජුලියස් පුචික් නැමැති අසහාය මාධ්‍යවේදියා කුමන රටක විසු අයද්ද චෙකොස්ලොවැකියාවේ සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගයේ කුමන රටකදී පිරිනැමේද නොවේහිදී ක්‍රිකට් කඩුල්ලක සම්මත උස අඟල් 28 වෛද්‍ය වෘත්තිය දෙලවීමේදී දෙන ප්‍රතිඥාව හිපොක්‍රටිස් ප්‍රතිඥාව PTI පුවත් සේවයේ ඇත්තේ ඉන්දියාවේ ලංකාවට පැමිණි ප්‍රථම පෘතුගීසි සෙම්පතියා ලොරෙන්සෝ දල්මේදා ලංකාවේ තිරගත කළ ප්‍රථම චිත්‍රපටය අශෝකමාලා ගම්පිරලිය චිත්‍රපටයේ නන්දාගේ චරිතය රඟපෑවේ පුණ්‍යා හින්දිනිය මහත්මිය තමල් රෝල් ළඟහලේ මුලින්ම වේදිකාගත කරන ලද නාට්‍ය පණ්ඩුකාභය චාන්ස් ඩයස් මහතාගේ ශ්‍රී ලංකාවට සේවයක් කරන ලද විදේශිකයන් උදෙසා පිරිනැමෙන සම්මාන ශ්‍රී ලංකා රත්න සහ ශ්‍රී ලංකා රංජන හිරු නොබ සිනාධිරාජ්‍ය මහා බ්‍රිතාන්‍ය සුව සැල නිර්මාණය කළ ඉංජිනේරුවරයා ෆර්ඩිනන් ලෙසප්ස් ඉංග්‍රීසි චිත්‍රපට සංස්කරණය කරන ලද්දේ ලුසියානෝ මරන්සි ඉටාටාස් ප්‍රවෘත්ති සේවය කිනම් රටකටද රුසියාවේ අපේ ජාතික ගීය නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ මුල් නම ජෝර්ජ් විල්ෆ්‍රඩ් සමරකෝන් සීගිරි කුරුටුගේ කියවා ඒ පිළිබඳ පරේක්ෂණ ග්‍රන්ථයක් ලියූ ලාංකිකයා සෙනරත් පර්ණවිතාඩ මහතා ලෝක බෞද්ධ සම්මේලනය ආරම්භ කළ ශ්‍රී ලාංකිකයා මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහතා ලංකාවේ ප්‍රථම බෞද්ධ ආණ්ඩුකාරවරයා විලියම් ගොපල්ලව මහතා ක්‍රිකට් පිටි සෑදීමට ගන්නා ලී වර්ගය විලෝ මැක්සිම් ගෝකිගේ නියම නම මැක්සිම් පෙෂ්කෝව් නොබෙල් ත්‍යාගයේ වටිනාකම අවුන්ස 10ක් බර රම්පදක්කම ලෝක ප්‍රසිද්ධ සෝබෝන් විශ්වවිද්‍යාලයේ පිහිටියේ ප්‍රංශයේ
1745 වසරේ සිට පැවතෙන බ්‍රිතාන්‍ය ජාතිකයේ නිර්මාතෘවරයා ජෝන් බුල්. අතීතයේදී අපේ රට 8000 රට නමින් හැඳින්වූ ප්‍රදේශයේ අද මොනරාගල ජපානයේ සෑදී ඇති දුප්පත් ගණන 4යි. අන්ධයන්ට ඉගැන්වීම් ක්‍රමයක් සොයාගන්න ලැබුවේ ලුවි බ්‍රේල් විසින්. ඉන්දියානු පාර්ලිමේන්තුව හඳුන්වන්නේ ලෝක් සභාව නමින්.